මේක MCQ අහනවා. ඊට පස්සේ මේක ව්‍යූහගත අහනවා. ව්‍යූහගත රචනා. ඒ කියන්නේ ව්‍යූහගත රචනා පළවෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටස් ටික ගත්තොත් පළවෙනි පාඩමෙන් ඊට පස්සේ ඉනෝගනික් කෙමිස්ට්‍රි වලින් අහනවා. පළවෙනි කොටස B කොටස එහෙම අපිට ලූයිස් ව්‍යූහය කොටස තමයි මේක ෆෝකස් කරන්න තියෙන්නේ. ඊට අමතරව MCQ. MCQ එකක් කියලා කියන්නේ එක ලකුණක් නේ අපිටනේ. එතකොට MCQ ව්‍යුහය හා බන්ධනයෙන් තුනෙන් හතරක් වගේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි, එහෙනම් අපි පටන් ගමු. ව්‍යුහය හා බන්ධන මාතෘකාව ලියා ගන්නකො. ව්‍යුහය හා බන්ධන සාමාන්‍යයෙන් රසායන විද්‍යාවේදී අපි පෘථුවියේ එහෙම නැත්තම් මේ ලෝකයේ තියෙන සංඝටක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පදාර්ථය හා ශක්තිය කියලා. පදාර්ථය හා ශක්තිය කියලා අපි මේ ලෝකේ තියෙන සංඝටක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පදාර්ථය කියලා කියන්නේ ස්කන්ධයක් සහිත ඕනෑම දෙයක් යම් මට්ටමකට හරි පරිමාවක් අත් කරගත යුතුයි. නමුත් අපි හතරවෙනි පාඩමේදී කතා කරන පරිපූර්ණ වායු සැලකුවොත් පරිපූර්ණ වායු කියලා જાතියක් මේ ලෝකේ නැහැ. ඒක උපකල්පිත වායුවක්. එතනදී පරිමාවක් නැති ස්කන්ධයක් සහිත අංශු විශේෂයක් කියලා තමයි පරිපූර්ණ වායු හඳුන්වන්නේ. එතකොට අත්‍යවශ්‍ය සංඝටකය තමයි ස්කන්ධය. එතකොට මේ පදාර්ථයේ තැනුම් ඒකකය වෙන්නේ මොකද්ද? පරමාණුව. ඒ පරමාණු මූලද්‍රව්‍ය මගින් සංකේතවත් වෙනවා. හයිඩ්‍රජන්, කාබන්, ඔක්සිජන් ඒ වගේ මූලද්‍රව්‍ය මගින් සංකේතවත් වෙනවා. ඒ මූලද්‍රව්‍ය, ඒ පරමාණු එකිනෙක බැඳ තබාගෙන හදනව අණු, සරල අණු එතනින් සංකීර්ණ අණු, ඒ කියන්නේ සංයෝග දක්වා මේක යනවා. එතකොට පදාර්ථය කියන එක සංයෝගයක් නම් මේ තියෙන්නේ ඒකේ පරමාණු නම්. ඒ පරමාණු එකිනෙක බැඳ තබන ආකර්ෂණ බල තමයි බන්ධන කියලා අදහස් කරන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් පරමාණු අණු හදනකොට, එහෙම නැත්නම් සංයෝග හදනකොට ඒව අතර පවතින බන්ධන කියන ආකර්ෂණ බල මගින් ශක්තිය, ඒ තුළ ඇති ශක්තිය නිරූපණය වෙනවා. එතන අපි මේ කොටසින් කතා කරන්නේ බන්ධනවල රසායනික බන්ධන ගැන. හරි, රසායනික බන්ධන. ඔයාගේ රිසෝස් බුක් එක තියෙනවද? එතකොට ඒක තියෙනවා. අපිට මේ හැම එකක්ම නම් පොතේ ලියාගන්න අවශ්‍යත් නැහැ. මෙන්න මෙහෙම තියෙනවා. ඉස්සෙල්ලම සංයුජතා කවචයේ ස්ථායි ඉලෙක්ට්‍රෝන නැත්තම් ඔයාට අට්ටක් ගාලා මේ ටික නෝට් කරගන්න පුතේ. පක්කරි ඉවර කරාට පස්සේ රේස් හෑන්ඩ් කරන්න. මේ ටික නෝට් කරගන්න මුලින්. එතකොට මේ බන්ධන කියලා කියන්නේ සංයුජතා කවචයේ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් නොමැති මූලද්‍රව්‍ය පරමාණු එම අඩුව සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස රසායනික බන්ධන නිර්මාණය වේ. රසායනික බන්ධන නිර්මාණය වේ.
හරි. එතකොට දැන් අපි මේ බන්ධන ගැන කතා කරනකොට මීතේන් අණුව නැත්නම් මෙතේන් අණුව සැලකුවොත් එයාගේ මධ්‍ය පරමාණුව කාබන් හයිඩ්‍රජන් පරමාණු හතරක් මධ්‍ය පරමාණු වන කාබන් වටේට ඉන්නවා කියලා සලකනවා. එතකොට මෙතන බන්ධන නිරූපණය වෙන්නේ මෙන්න මේ වගේ ඉරකින්නේ. එතකොට අපි දැන් ඕලෙවල් වල එහෙම ඉගෙන ගන්නවා මේ බන්ධන සහ සංයුජ බන්ධන අයනික බන්ධන මේ විදිහට. එතකොට බන්ධනයක් කියන්නේ යම්කිසි ආකර්ෂණ බලයක්. ඒ ආකර්ෂණ බලය සහ සංයුජ බන්ධනයක් නම් මේ එක ඉරකින් නිරූපණය වෙන්නේ මේ දෙන්න අතර පවතින මෙහෙම ඉලෙක්ට්‍රෝන දෙකක්. මේ බන්ධනයක නිරූපණය වෙන්නේ මේ අතර පවතින ඉලෙක්ට්‍රෝන දෙකක්. කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් සැලකුවොත් මේ කාබන් පරමාණු දෙක අතර මේ ඉරෙන් නිරූපණය වෙන ඉලෙක්ට්‍රෝන දෙකක්, මේ ඉරෙන් නිරූපණය වෙන ඉලෙක්ට්‍රෝන දෙකක්. එතකොට කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය S2 බෑ. කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හරි. කාබන් පරමාණු ක්‍රමාංකය 6යි. එතකොට S2 2S2 2P2 2P2 හයිඩ්‍රජන් දි හයිඩ්‍රජන් 1. එතකොට S1. එතකොට අපි දන්නවා S කියන උපකවචයට දරා ගන්න පුළුවන්. දැන් මෙතන අපි සලකන්නේ බාහිරම කවචය. ඒක තිරන රේසන් කරන්න. බාහිරම කවචය කියලා කියන්නේ එක කියලා කියන්නේ n සමානයි 1නේ ශක්ති මට්ටම. නේ? දෙක කියලා කියන්නේ n සමානයි 2. ඒ කියන්නේ කාබන්ගේ නැෂ්ටිය මේ නම් මේ තියෙන n සමානයි 1 ශක්ති මට්ටම, මේ තියෙන n සමානයි 2 ශක්ති මට්ටම. එතකොට කාබන්ට අපි දන්නවා දැන් කාබන්ගේ මේ 1s2 ඔය විදිහට තියෙනවා. ඊළඟට 2s2 මේ විදිහට තියෙනවා. 2p කියන්නේ මේ විදිහටනේ තියෙන්නේ. එතකොට එකට 2යි පිරීලා තියෙන්නේ. තව අපිට ඕන නම් 1යි 2යි 3යි 4ක් ඉලෙක්ට්‍රෝන පුරවන්න පුළුවන්. මොකද දෙවෙනි ශක්ති මට්ටමට උඩරෙන් මෙන් ලබා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8යි. එතකොට තව 4ක් කාබන්ට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 8 තමයි උපරිම n සමානයි 2ට කියලා අපි ඉගෙන ගන්න ඕනේ පළවෙනි පාඩමේදී. එතකොට මේ 8 සම්පූර්ණ කරගන්න දැනට 4ක් නම් තියෙන්නේ. සමහරු අරගෙන ඉලෙක්ට්‍රෝන අරගෙන ස්ථායි වෙනවා, සමහරු ඉලෙක්ට්‍රෝන දීලා ස්ථායි වෙනවා. කාබන්ට දුන්නත් එකයි ගත්තත් එකයි. කොහොම හරි 4ක් හවුලේ තියාගන්න තමයි මෙන්න මේ විදිහට කාබන් සාමාන්‍ය සංයුජතාවයේ 4 පෙන්වන්නේ. එතකොට කාබන්ගේ ඇයි බන්ධන හදන්නේ? සංයුජතා කවචයේ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් නොමැති. මේක 2s2 2p6 කියලා තිබ්බනම් මේක ස්ථායි. නියොන්ට තියෙන්නේ එහෙමනේ. හරිද? එතකොට කාබන් වගේ අයිට ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් නැති මූලද්‍රව්‍ය පරමාණු එම අඩුව සම්පූර්ණ කරගන්න දරණ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස රසායනික බන්ධන නිර්මාණය වෙනවා කියලා කියනවා. ඒක තේරෙනවානේ. ඊළඟට මේ රසායනික බන්ධන අපි ආකාර කිහිපයකට වෙන් කරනවා. ඒ රසායනික බන්ධනවල මං කියවනේ බන්ධනයක් කියන්නේ ආකර්ෂණයක් කියලා. මේ ආකර්ෂණය ඇති වෙන්නේ වස්තු දෙකක් අතර. එහෙම අපි මේ වගේ අංශ දෙකක් අතර තමයි ආකර්ෂණය ඇති වෙන්නේ. ඒ ආකර්ෂණය මේ ආකර්ෂණය ඇති වෙන අංශු දෙකේ තියෙන පදනම මත. පරමාණු දෙකක් අතරද, කැට අයනයකුයි ඉලෙක්ට්‍රෝනයකුයි අතරද, ධන අයනයකුයි ඍණ අයනයකුයි අතරද, නැත්නම් කැට අයනයකුයි ඇන අයනයකුයි අතරද කියන එක මත රසායනික බන්ධන වර්ග කිහිපයකට බෙදෙනවා. ඒ අනුව අපි මේ විදිහට රසායනික බන්ධන ආකාර තුනකට වෙන් කරනවා. එකක් තමයි සහසංයුජ බන්ධන. අනෙත් එක තමයි ලෝහක බන්ධන. අනෙත් එක තමයි අයනික බන්ධන. මේ බන්ධනාකාර තුනේදී මේ කියන ආකර්ෂණය ඇති වෙන ප්‍රභව දෙක ගත්තොත් පරමාණු දෙකක්.
පරමාණු දෙකක් තමයි මෙතන තියෙන්නේ. ලෝහක බන්ධනයකදී කැටායනයයි ඉලෙක්ට්‍රෝනයි අතර, කැටායනය සහ ඉලෙක්ට්‍රෝන අතර. අයනික බන්ධනවලදී ධන සහ ඍණායන අතර, කැටායනය ඇනායනය අතර තමයි මේ ආකර්ෂණය තියෙන්නේ. තේරෙනවද? එතකොට රසායනික බන්ධන ආකාර තුනයි, සහසංයුජ බන්ධන, ලෝහක බන්ධන සහ අයනික බන්ධන. බන්ධනයක් කියන්නේ ආකර්ෂණයක්, නිකන් ඇද ගැනීමක් වගේ දෙයක්. ඒ ඇද ගැනීම සිද්ධ වෙන ප්‍රභව දෙක කවුද කියන එක මත රසායනික බන්ධන ආකාර තුනයි, සහසංයුජ බන්ධන, ලෝහක බන්ධන, අයනික බන්ධන. එතකොට සහසංයුජ බන්ධනයක ආකර්ෂණය හටගන්නේ පරමාණු දෙකක් අතර, මේ දෙක අතර ඉලෙක්ට්‍රෝන දෙකක් හුවමාරු වීම, හවුලේ තබා ගැනීම තමයි සහසංයුජ බන්ධනයක නිරූපණය වෙන්නේ. ලෝහක බන්ධනයකදී මේ ආකර්ෂණය හටගන්නේ කැටායනයක් සහ ඉලෙක්ට්‍රෝන අතර. මෙතන අයනික බන්ධනවලදී කැටායනයක් සහ ඇනායනයක් අතර. හරි, එහෙනම් මේක මුලින් ලියාගන්නකෝ. මේක මුලින් ටග්ගාලා නෝට් කරගන්න. ඊළඟට මෙතන සහසංයුජ බන්ධන යටතේ ලියා ගන්න. සහසංයුජ බන්ධන යටතේ දැන් ලියලා තියෙනවනේ කලින් සහසංයුජ බන්ධන කියලා. ඒ යටතේ මෙහෙම ලියන්න. පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගලක්, හවුලේ තබා ගැනීම. පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගලක්, හවුලේ තබා ගැනීම. එතකොට මේ සහසංයුජ බන්ධන වලදී A B කියලා පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගලක්, හවුලේ තියෙනවා. සාමාන්‍ය සහසංයුජ බන්ධන වලදී මේ ඉලෙක්ට්‍රෝනේ දුන්නේ ඒ, මේ ඉලෙක්ට්‍රෝනේ දුන්නේ ඒ, ඊළඟට මේ ඉලෙක්ට්‍රෝනේ දුන්නේ බී. ඒක සාමාන්‍ය සහසංයුජ. දැන් අපි කතා කරන සාමාන්‍ය, අපි නිකන් සහසංයුජ බන්ධන කියලා කියන්නේ එකයි. ඒ තමයි මේ ඉලෙක්ට්‍රෝනේ දුන්නේ, බී තමයි මේ ඉලෙක්ට්‍රෝනේ දුන්නේ. හැබැයි මේ දායක බන්ධන, දායක බන්ධන, දායක සහසංයුජ බන්ධන කියලා කියනවා මේකට. එතනදී එකම පරමාණුවෙන් තමයි ඉලෙක්ට්‍රෝන දෙකම දීලා තියෙන්නේ. B දීලා නෑ මෙතන. හැබැයි මේ දෙන්න අතර ඉලෙක්ට්‍රෝන යුගල හවුල තියෙනවා. එක්කෙනෙක් තනියෙන් අයිති කරගෙන නෑ. එතකොට දැන් මොනවද මේ සහසංයුජ බන්ධන කියන්නේ? සාමාන්‍ය සහසංයුජ බන්ධන කියන්නේ එක් පරමාණුවකින් එක් ඉලෙක්ට්‍රෝනයක් බැගින් එක් ඉලෙක්ට්‍රෝනයක් බැගින්
සහභාගී වී. පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තබා ගැනීම. මෙතනදි වෙන්නේ දායක සහ සංයුජ බන්ධනවලදී පරමාණු දෙක අතරම තමයි ඉලෙක්ට්‍රෝන යුගල හවුලේ තියෙන්නේ. පරමාණු දෙක අතර හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන යුගලය ම එක් පරමාණුවකින් සැපයේ. ඒක තේරුණානේ? දායක සහ සංයුජ බන්ධනයි සාමාන්‍ය සහ සංයුජ බන්ධනයි අතර වෙනස. එකක් නෝට් කරගන්න. ඊළඟට තියෙනවා ලෝහක බන්ධන කියලා. ලෝහක බන්ධන කියලා ලිව් එකට යටින් ලියන්න. දැන් අපි දන්නවා ලෝහක බන්ධනයක ආකර්ෂණය ඇති වෙන්නේ කැටායනයක් සහ මොනවතරද? ලෝහක බන්ධනයක ආකර්ෂණය ඇති වෙන්නේ ඉලෙක්ට්‍රෝ හොඳයි, කැටායනයක් සහ ඉලෙක්ට්‍රෝන අතර. එහෙනම් මෙතන ලියන්න ලෝහ කැටායන, ඒ කියන්නේ සෝඩියම් ලෝහයේ, සිංක් ලෝහයේ තියෙන මෙන්න මේ ලෝහක බන්ධන තමයි. ලෝහ කැටායන විශාල සංඛ්‍යාවක්. ලෝහ කැටායන විශාල සංඛ්‍යාවක් ඉලෙක්ට්‍රෝන වලාවක් මගින් ස්ථායි කිරීම කියලා තමයි අපි බන්ධනේ විස්තර කරන්නේ. ලෝහ කැටායන විශාල සංඛ්‍යාවක් ඉලෙක්ට්‍රෝන වලාවක් මගින් ස්ථායි කිරීම. ඊළඟට අයනික බන්ධන
අයනික බන්ධනවල ආකර්ෂණය ඇති වෙන්නේ කවුරු කවුරු අතරද? අයනික බන්ධනයක. හොඳයි. කැටායනයි ඇනායනයි අතර. අපි මෙන්න මේ ආකර්ෂණයට කියනවා ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල කියලා. ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල. අර ඉස්සර අපි මේ ප්‍රැක්ටිකල් කරන්නේ ඔය සයන්ස් වලට ඔළුවේ 50ක් අතුල්ලලා ඒකට චුටි චුටි කොළ ආකර්ෂණ වෙනවා කියලා. අන්න ඒ ආකර්ෂණ බල, ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල. එතන ලියා ගන්න මේ අටතේ. අපි දන්නවනේ දැන් කැටායනයක් හැදෙන්නේ කොහොමද? කැටායන. අපි හිතමු සෝඩියම් ප්ලස් කියලා. කැටායනයක් හැදෙන්නේ සෝඩියම් කියන පරමාණුවෙන් පූර්ණ වශයෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙලා තමයි සෝඩියම් කැටායනය හැදෙන්නේ. එතකොට ඇනායන හැදෙන්නේ කොහොමද? ඇනායන හැදෙන්නේ Cl වගේ පරමාණුවක් වායුමය තත්ත්වයේදී පූර්ණ වශයෙන් ඉලෙක්ට්‍රෝනයක් තමන් සතු කරගෙන භාගෙට නෙවෙයි සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා පිටින්. එතකොට Cl ඍණ හැදෙනවා. එතකොට මෙන්න මේවා තමයි ඇනායන කියන්නේ, මේවා තමයි කැටායන කියන්නේ. මේ අටත පහලින් ලියාගන්න මම මෙහෙන් ලිව්වට. පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන පූර්ණව ඉවත් වී කැටායන සෑදීම හා ඉලෙක්ට්‍රෝන පූර්ණව ලබාගෙන ඇනායන සෑදීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මේවට කියනවා අයනික බන්ධන කියලා කියනවා. ඊළඟට අයනික අන්තර්ක්‍රියා කියලා කියනවා. ඊළඟට අයනික ආකර්ෂණ බලය කියලා කියනවා මේ අයනික බන්ධන වලට. මෙතනදී කැටායන හා ඇනායන අතර ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල නිසා මෙම බන්ධන නිර්මාණය වේ. හරි. ඊළඟට මුලින්ම ලියාගන්න සහ සංයුජ බන්ධන. මේක තමයි අතිශය වැදගත්. අපිට ලුසු හඳින්න ඕන වෙන්නේ මේ බන්ධන තමයි, සහ සංයුජ බන්ධන. අපි සාමාන්‍ය සහ සංයුජ බන්ධන, දායක සහ සංයුජ බන්ධන කලවමේ කතා කරනවා මෙතනදී. සහ සංයුජ බන්ධන. එතකොට මේවා පොදුවේ ඉලෙක්ට්‍රෝන අවුලේ තබා ගැනීම නිසා ඇති වෙනවා කියලා අපි දන්නවා. ඒ වගේම ඒ වගේ සමාන පරමාණු දෙකක් අතර, ඒ කියන්නේ කාබන් කාබන් කියමු, කාබන් කාබන් අතර. ඊළඟට කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් එන්නත් පුළුවන්. කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් එන්නත් පුළුවන්. ආයි
නයිට්‍රජන් නයිට්‍රජන් අතර නයිට්‍රජන් නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධන එනවා. ඒ වගේම වෙනස් පරමාණු අතරත් ඒක බන්ධන, ත්‍රිත්ව බන්ධන, ද්විත්ව බන්ධන මේවා ඇති වෙනවා. මේ හැම වර්ගයක්ම සහසංයුජ බන්ධන. එතකොට සහසංයුජ බන්ධන වල එක විශේෂත්වයක් තමයි, පළවෙනි විශේෂත්වය තමයි මොකද, ඉලෙක්ට්‍රෝන යුගල හවුලේ තබා ගැනීමනේ. ඒක තමයි අංක 1. එතකොට මේ සහසංයුජ බන්ධන ඒක බන්ධන වෙන්න පුළුවන්, ද්විත්ව බන්ධන වෙන්න පුළුවන්, ත්‍රිත්ව බන්ධන වෙන්න පුළුවන්. ඒක බන්ධනයක තියෙන සහසංයුජ බන්ධන ගණන ගත්තොත් 1යි. ත්‍රිත්ව බන්ධනයක 2යි, ත්‍රිත්ව බන්ධනයක 3යි. එහෙම නෙන්නේ. ඒ වගේම මේ සහසංයුජ බන්ධන ඇති වෙන පරමාණු දෙක එකම වර්ගයේ වෙන්න පුළුවන්. ඒ වගේම වෙනස් වර්ගවල වෙන්නත් පුළුවන්. උදාහරණ තමයි එකම වර්ගයේ ඒක ද්විත්ව ත්‍රිත්ව හදන්න පුළුවන්. එකම වර්ගයේ ඒක ත්‍රිත්ව ද්විත්ව හදන්න පුළුවන් මේ උදාහරණ. ඒ වගේම වෙනස් වර්ග අතර උනත් ඒක බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන හදන්න පුළුවන්. නමුත් මේ සියල්ලම සහසංයුජ බන්ධන කියලා තමයි අපි සලකන්නේ. මේකත් නෝට් කරගන්න. හරි. ඊළඟට මාතෘකාවල් ලියා ගන්න. අෂ්ටක නීතිය. අෂ්ටක නීතිය. අෂ්ටකයක් කියන්නේ මොකද්ද? අෂ්ටකය කියන්නේ කීයද? අෂ්ටකය කියන්නේ කීයද? අටයි. මොකද්ද මේ අටේ කතාව? n සමානයි 2 කියන ශක්ති මට්ටමේ තිබිය හැකි උපශක්ති මට්ටම් ගණන n ට සමානයිනේ 2යි. ඒ තමයි s සහ p. එතකොට මේක සම්පූර්ණයෙන්ම මේවා පිරුණත්, එතකොට 2ට එන්න කලින් එයා ගාව අනිවාර්යෙන් n සමානයි 1 තියෙනවමයි. නේ? n සමාන 1 තියෙනවමයි. මේක හරි බාහිරම කවචය කියලා සලකන්නේ n සමානයි 2 නම් s ට දැරිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2s. 2 කියන්නේ 2යි. 2s2 කියන්නේ 2යිනේ මේක. ඊළඟට 2p. p ට දැරිය හැකි, p ගේ තියෙනවා කාක්ෂික 3ක්. ඒ කාක්ෂික 3ට ඉලෙක්ට්‍රෝන 2 ගානේ උපරිම ඉලෙක්ට්‍රෝන 6ක් පුරවන්න පුළුවන්. එහෙනම් 2p6. එහෙනම් n සමානයි 2ට දරාගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 8යි. ඕක තමයි අෂ්ටක නීතියෙන් විස්තර වෙන්නේ. මොනවද n සමානයි 2 කියලා කියන්නේ? දෙවෙනි ආවර්තය.
ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින් සහ නියෝන්. නියෝන් සාමාන්‍යයෙන් අයින් වෙනවා. මොකද නියෝන් කියන්නේ 2s2 2p6 ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සපුරාගත් කෙනෙක්. එතකොට ස්ථායි වින්‍යාසයක් තියෙන කෙනෙක් තවදුරටත් බන්ධන හදලා අමුතුවෙන් ස්ථායි වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා නියෝන්ගේ සාමාන්‍ය ස්වභාවයේ තියෙන සංයෝග විරලයි, එහෙම නැත්තම් නැහැ කියලා කියනවා. හැබැයි පරීක්ෂණාගාර තත්ත්ව යටතේ නියෝන්ගේ ප්‍රතික්‍රියා කරලා බන්ධන හැදීමේ හැකියාවකුත් තියෙනවා. එනිසා අපි නියෝන් වයින් කරනවා. මොකද බන්ධනයක් හදන්න නම් අස්ථායි වින්‍යාසයක් තමයි තියෙන්න ඕන. ස්ථායි වින්‍යාස සහිත ඒවා බන්ධන හදලා බොරුවට යාලගේ ස්ථායිතාවය නැති කරගන්න කැමති නැහැ. එහෙනම් මෙතනින් මෙන්න මේ අය විශේෂයෙන්ම මෙන්න මේ 4 දෙනා තමයි බන්ධන හදලා අෂ්ටක නීතිය සපුරගන්න උත්සාහ කරන්නේ. මෙතන අපි ඊළඟට කතා කරනවා බෙරිලියම් සහ බෝරෝන් පිළිබඳව. එයාලා ගොඩක් අෂ්ටක නීතිය 8ම සම්පූර්ණ කරන්න උත්සාහ කරන්නේ නැහැ. 8ට අඩුවෙන් වුණත් ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග හදලා ස්ථායි වෙන්න පෙළඹෙන අය. ලිතියම් සාමාන්‍යයෙන් එයා S ගොනු වෙන්නේ S කවචේනේ. එතකොට එයා NS2, ඒ කියන්නේ 2s2 ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බනම් ඇති එයාට ස්ථායි වෙන්න. ඒ නිසා මෙන්න මේ කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් සහ ෆ්ලුවරින් තමයි අෂ්ටක නීතිය සපුරගන්න ගොඩාක් උත්සාහ කරන්නේ. මෙන්න මෙතන හේතුව තමයි N සමානයි දෙකෙහි ඇති 2s හා 2p උපශක්ති මට්ටම් වල උපරිමව පවත්වාගත හැකි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8කි කියන එක තමයි අෂ්ටක නීතිය කියන්නේ. එතකොට දැන් මෙතන ඉන්න කාබන් සාමාන්‍යයෙන් මේ විදිහට බන්ධන 4ක් හදනවා. එහෙම නැත්නම් ද්විත්ව බන්ධන හදනවා නම් මේ විදිහට. ඇයි ඒ මේ දෙකයි එක ඉරක් යන ඉලෙක්ට්‍රෝන දෙකන්නේ. එහෙනම් දෙකයි හතරයි හයයි අටයි. මෙතන දෙකයි හතරයි හයයි අටයි. කාබන් ත්‍රිත්ව බන්ධන හදනවා නම් අනිත් එක්කෙන අනිවාර්යෙන් ඒක බන්ධනයක් වෙන්න ඕන. අපි හිතමු CH4 කියලා. එතකොට ඔහොම වෙන්න ඕනි. CO2 නම් ඔහොම වෙන්න ඕන. කාබන්ට සාපේක්ෂව HCN වගේ කෙනෙක් කියලා හිතමු. නැත්තම් ඔව් හයිඩ්‍රජන්. මෙතන නයිට්‍රජන් හිටියා කියන්නකෝ. එතකොට අපි මේ කාබන්ට සාපේක්ෂව 8යිනේ තියාගන්න පුළුවන්. එහෙනම් 2යි 4යි 6යි 8යි. ඊට වඩා වැඩි වුණොත් ලූයිස් ව්‍යුහය වැරදි කියන එක තමයි මොකද්ද වෙන්නේ. ලූයිස් ව්‍යුහය වැරදි කියන එක තමයි ඒකේ අදහස. අපි කාබන්ට ලූයිස් ව්‍යුහ අඳිනවා නම්, නයිට්‍රජන්ට අඳිනවා නම්, ඔක්සිජන්ට අඳිනවා නම්, ෆ්ලෝරින්ට අඳිනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඕන එයා වටේට ඉලෙක්ට්‍රෝන 8කට වඩා කිසිම මොහොතක තියන්න බෑ. කිසිම මොහොතක තියන්න බෑ. බැරි වෙලා හරි මෙන්න මෙයාලට 8කට වඩා නම් කොහොමත් තියන්න බෑ. නමුත් BCl3, BeCl2 වගේ ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝගවලදී 8ට වඩා අඩු වුණාට එයාලා ස්ථායි. ඒවා ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග කියලා අපි වෙනම අඳුර ගන්නවා. නමුත් කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින් කියන මේ 4 දෙනාට අදාළ බන්ධන හදනකොට අපි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනි 8ම ගානට වටේට තියන්න. ඒක ධනායනයක් හදලා ඍණායනයක් හදලා වෙන්න පුළුවන්. කොහොම වුණත් 8ට වඩා වැඩිපුර තියන්න බෑ. හරි. එතකොට අෂ්ටක නීතිය කියන එක ලොකු නෝට් එකක් ලියන්න ඕනේ නෑ. මේක තේරෙනවනේ මෙහෙම කිව්වහමනේ. මේක තේරෙනවනේ අෂ්ටක නීතිය කියන එක. හරි. මේ 4 මතක තියාගන්න. මේ ටික highlight කරගන්න. කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්ව highlight කරගන්න. එයාලගෙන තමයි අපි විශේෂයෙන් බලන්න ඕනේ. නියෝන් වයින් කරන්න. මේ දෙන්නගේ ඉලෙක්ට්‍රෝන ඌණ කතාව නිකන් mention කරලා තියාගන්නකෝ. ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග හදනවා කියන එක. ලිතියම්ගේ දෙකක් තිබ්බනම් එයාට ඇති ඉලෙක්ට්‍රෝන. ඒ නිසා මේ 4 දෙනා තමයි අෂ්ටක නීතිය යටතේ අපි ફોકસ කරලා ඉගෙන ගන්න.
එක n සමානයි දෙකෙහි නැත්තම් දෙවැනි ආවර්තයේ මූලද්‍රව්‍ය වලට පමණක් බලංගු වෙයි කියලා ලියන්න. හරි. ඊළඟට n සමානයි දෙකට මෙහෙමනම් n සමානයි එකට. ඒ කියන්නේ එක ආවර්තයේ මූලද්‍රව්‍ය දෙක මොනවද? පළවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් හී හයිඩ්‍රජන් හීලියම්. එතකොට හීලියම්ට නම් අදාළ නැහැ, මොකද එයාගේ 1s2 ස්ථායි ශක්ති මට්ටමක් තියෙනවා. එතකොට හයිඩ්‍රජන්ට පමණක් 1s1 නේ තියෙන්නේ, 1s1. ඒ නිසා හයිඩ්‍රජන්ට ඉලෙක්ට්‍රෝන 8ක් දාන්නේ අපි හයිඩ්‍රජන්ගේ උපරිම දෙකයි. ඒ නිසා තමයි මෙතන උනත් හයිඩ්‍රජන්ට දැන් මේ දෙක පිරීලා ඉවරයි. ආයි මෙහි හයිඩ්‍රජන්ට එහෙම දාන්නේ නැත්තේ ඒකනේ. හයිඩ්‍රජන්ට එක ඉරයි අපිට අඳින්න පුළුවන් කොහේ හිටියත්. එතකොට මේ HCN වලට මෙහෙම ඇන්දට මේ හයිඩ්‍රජන්ට සාපේක්ෂව එක ඉරයි. CH4 වල හයිඩ්‍රජන්ට සාපේක්ෂව එක ඉරයි. එක ඉරක් අඳින්නේ ඇයි? එයාට උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි. එකත් ලියා ගන්න. ඊළඟට දෙවන ආවර්තයට පහලින් ඇති ආවර්ත වල මූලද්‍රව්‍ය වලට අෂ්ටක නීතිය අදාළ නොවේ. කැමති නම් අටක් තියන්න පුළුවන්. හැබැයි ඒ සංයෝගය ඇන්දර පස්සේ අටට වඩා ආවත් වැඩිපුර ආවත් වටේට ඒක ප්‍රශ්නයක් නැහැ, අදාළ නැහැ. දැන් ඔක්සිජන් කියන්නේ ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන්, ෆ්ලෝරින්. මේ n සමානයි දෙක. කාබන්ට පහලින් ඉන්න සිලිකන්ට උනත්, ඔක්සිජන්ට පහලින් ඉන්න සල්ෆට උනත්, නයිට්‍රජන්ට පහලින් ඉන්න පොස්පරස්ට උනත්, ක්ලෝරීන්ට උනත්. හරිද? දැන් බලන්නකො මෙතන SO3. SO3 කිව්වහම මධ්‍ය පරමාණුව, SO3 කිව්වහම මධ්‍ය පරමාණුව සල්ෆර්. එතකොට මෙන්න මෙහෙම තමයි අපි SO3 අණු අඳින්නේ. හරිද? SO3 අණු අඳින්නේ. මෙතන ඔක්සිජන්ට නම් උපරිම කීයද තියෙන්න පුළුවන්? 8යි. එතකොට ඔක්සිජන්ට සාපේක්ෂව 1යි 2යි 3යි 4යි බන්ධන හදලා තියෙන එච්චරයි. තව කීයක් ඉන්නවද ඔක්සිජන් ගාව? දැන් මේක තේරුම, මේ ඔක්සිජන් දැන් මේක සහ සංයෝජනේ, මේ බන්ධනයේ මේ ඉලෙක්ට්‍රෝනය මෙයා, මේක මෙයා, මේක මෙයා, මේක මෙයා. ඒ කියන්නේ සල්ෆර් මෙතනින් දෙකක් දීලා, එහෙනම් ඔක්සිජන් මේ මොහොතේ දෙකයිනේ දීලා තියෙන්නේ. ඔක්සිජන් දෙකයි. එහෙනම් ඔක්සිජන් කියන්නේ 6 වෙනි කාණ්ඩේ නම් තව 4ක් තියෙනවානේ.
ඒ හතර අපි එකසර විදිහට තමයි පෙන්වන්නේ. එකසර විදිහට. ඒවා යුගල් විදිහට හතර පෙන්නවා. එතකොට මේකෙදී අපිට බලන්න පුළුවන් ඔක්සිජන් වටේටම මෙන්න මෙහෙම එකසර යුගල් දෙක ගානේ. එකසර යුගල් දෙක ගානේ තියෙන්නේ. හැබැයි සල්ප වටේට දෙකයි, හතරයි, හයයි, අටයි, 10යි 12ක් තියෙන. 8ට වඩා වැඩි. හැබැයි ප්‍රශ්නයක් නැහැ. සල්ප කියන්නේ තුන්වෙනි එකේ. හැබැයි ඔක්සිජන් වටේට එහෙම තියෙන්න බෑ දෙන්න එකම කාණ්ඩේ උනත්. මේකත් නෝට් කරගන්න, එක තේරෙනවනේ. එතකොට දැන් ඔයාලට තේරෙනවානේ. ඊළඟට මං කියවනේ අර මොන ආවර්තේ හිටියත් සමහරු ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග අඩුවෙන් තියාගෙන ස්ථායි වෙන්න කැමති කියලා. එන්න ඒ වගේ පිරිසකුත් ඉන්නවා, ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග. ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග. ඒ වගේ හදන පරමාණු තමයි ඒවා. එන් සමානේ දෙකේම ඉන්න ඕනේ නැහැ, තුනේ ඉන්නත් පුළුවන්. බෝරෝන් ඇලුමිනියම් එකම ආවර්තන එකම කාණ්ඩනේ. හැබැයි බෝරෝන් එන් සමානයි දෙකේ, ඇලුමිනියම් එන් සමානයි තුනේ. හැබැයි දෙන්නම ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග හදනවා. ඒ වගේම බෙරිලියම්, බෙරිලියම් මේ වගේ අය ඔය වගේ පරමාණු තමයි හදන්න කැමති. BeCl2 ඒකේ ව්‍යුහය එන්නේ මෙහෙම. BeCl2 ව්‍යුහය එන්නේ මෙහෙම. එතකොට බෙරිලියම් කියන්නේ ඕන්නම් අටක් තියාගන්න පුළුවන් කෙනෙක්. ඔන්න අටක් තියාගන්න පුළුවන් කෙනෙක්. නමුත් හතරේ ෂේප් වෙලා ඉන්නවා. හැබැයි යා ස්ථායි. ඊළඟට BCl3. BCl3 වලත් හයයිනේ තියෙන්නේ මේ. 2යි 4යි 6යි. ඊළඟට AlCl3 මෙහෙම ඉන්නේ. 2යි 4යි 6යි. හැබැයි යා ස්ථායි. ඒ නිසා හැම ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග හදනයි ඉන්නවා. එතන මේ උදාහරණ ටික ලියලා ලියා ගන්න. ඇතැම් මූලද්‍රව්‍ය පරමාණු ආශ්‍රිතව ඇතැම් මූලද්‍රව්‍ය පරමාණු ආශ්‍රිතව අෂ්ටකය සපුරා ගැනීම අත්‍යවශ්‍ය නොවන අවස්ථා ඇත. උදාහරණ බෙරිලියම්, බෝරෝන්, ඇලුමිනියම් යන පරමාණු බන්ධන සාධන අවස්ථාවල අෂ්ටකය සපුරා නොගෙන ඉලෙක්ට්‍රෝන ඌනතාවක් සහිත
සංයෝග සාධයි. උදාහරණ BeCl2, BCl3, AlCl3, BH3, මේ වගේ ඒවා. හරි. ඊළඟට ලියාගන්න ලුවිස් තිත් සටහන් හා ලුවිස් තිත් ඉරි ව්‍යූහ. මේක තමයි මේක ප්‍රධාන මාතෘකාව කියන්නේ. ප්‍රධානම මාතෘකාව මේ පාඩමේ ලුවිස් තිත් සටහන් සහ ලුවිස් තිත් ඉරි ව්‍යූහ. මෙන්න මේ ලුවිස් තිත්තිරි ව්‍යුහය තමයි අපි මුලින් ඉගෙන ගන්න. ලුවිස් තිත්තිරි ව්‍යුහයටම තමයි අපි සාමාන්‍යයෙන් ලුවිස් ව්‍යුහය කියලා කියන්නේ. ලුවිස් තිත්තිරි ව්‍යුහයටමයි ලුවිස් ව්‍යුහය කියලා කියන්නේ. මේකෙදි නීති ටිකක් තියෙනවා. ඒ නීති ටික ලිව්වා කියලා තේරුමක් නැහැ, විභාගෙට අහන්නෙත් නැහැ. ඒ නිසා කෙටි ක්‍රමයක් කියලා කියලා දෙන්න ලුවිස් ව්‍යුහ අඳින්න ඒක ඉගෙන ගන්නකෝ ඇති. ඒ ක්‍රමයට ලුවිස් ව්‍යුහ ටික අඳින්න. එතකොට දැන් මෙතනදී අපි මුලින්ම ලුවිස් තිත් සටහන් අඳින්න කලින් ලුවිස් තිත් ඉරි ව්‍යුහය අඳලා පුරුදු වුණාම ලේසි. අපි දන්නවනේ ලුවිස් තිත් ඉරි ව්‍යුහය කියන්නේ හිතන්නකෝ සල්ෆර් ඩයොක්සයිඩ් කියලා. එතකොට අපි මෙහෙම අඳිනවා. දැන් සල්ෆර් කියන්නේ 6 වෙනි කාණ්ඩ කෙනෙක්නේ. එතකොට ඒක මතක තියාගන්න ඕන.
එතකොට මේ තියෙන්නේ ආවර්ත මේ පහලට කාණ්ඩ මේ පැත්තට ආවර්ත කියලා මතක තියෙන්න ඕන. මෙන්න මේ ටික කටපාඩමේ තිබ්බහම අපිට පුළුවන් සාමාන්‍ය විභාගයට ආවර්තිතාවකුව දෙනවනේ කියලා මේක කටපාඩම් නොකර හිටියොත් එහෙම අපි ගොඩක් පරක්කු වෙනවා. ඒ කියන්නේ අපේ ස්පීඩ් එක ගොඩක් පහලට යනවා. ඒ නිසා කොයි විදිහකින් හරි මේ පොඩ්ඩයිනේ තියෙන්නේ අපි මීට වැඩි අමාරුව පාඩම් කරනවානේ. ඒ නිසා පහලටයි ඉහළටයි තියෙන මූලද්‍රව්‍ය ටික හරියට මතක තියාගන්න ඕන. පහලටයි ඉහළටයි තියෙන මූලද්‍රව්‍ය ටික මතක තියාගන්න ඕනේ. මෙතන Kr ක්‍රිප්ටනෝන් Kr තමයි තියෙන්නේ. මෙතන තියෙන්නේ Kr හොඳේ Kr. එතකොට දැන් අපි මොනවා හරි ලුවිස් වේවයක් අඳිනකොට අංක 1ට අපි මධ්‍ය පරමාණුව තෝරාගත යුතුයි. ඒ මධ්‍ය පරමාණුව තෝරගන්න ලේසිම දේ තමයි සාමාන්‍යයෙන් හයිඩ්‍රජන්. ඒ වගේ සාමාන්‍යයෙන් මේ මධ්‍ය පරමාණුව කියන්නේ නිකන් ගෙදරක අම්මා වගේ නිකන් හැමෝම බැලන්ස් කරන්න පුළුවන් හැකියාවක් තියෙන ඕනේ. බන්ධන වැඩි ගාණක් හදන්න පුළුවන් වෙන්න ඕනේ. හයිඩ්‍රජන් ලට කියන්නේ පළවෙනි ඛණ්ඩයේ අය මේ කට්ටියත් එක්ක මෙයා ඉදදී කවදාකවත් මේගොල්ලන් මධ්‍ය පරමාණුව වෙන්නේ නැහැ. හරිද? ඒ මධ්‍ය පරමාණුව තෝරගන්න නම් ඒකට බන්ධන වැඩි ගණනක් අපි උපරිම ගණනක් කියන්නේ නැත්නම් සමහර වෙලාවට දීලා තියෙන පරමාණු දෙකෙන් කවුද මධ්‍ය පරමාණුව කියලා තෝරාගද්දී බන්ධන වැඩිම ගණනක් හදන්න පුළුවන් එක ඇත්ත මධ්‍ය පරමාණුව නෙවෙයි. ඒ නිසා වැඩිම කියලා කියන්නේ සාමාන්‍යයෙන් බන්ධන වැඩි ගණනක් සෑදිය හැකි විය යුතුයි. හරිද? බන්ධන වැඩි ගණනක් සෑදිය හැකි විය යුතුයි. දෙවැනි එක තමයි එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන ඌනතාවය. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවය. දැන් අපි හිතමු ෆ්ලෝරීනුයි බෙරිලියමුයි ඉන්නවා කියලා. එතකොට බෙරිලියම්ට වඩා ෆ්ලෝරීන්ට බන්ධන වැඩි ගාණක් හදන්න පුළුවන් වුණාට එයා විද්‍යුත් ඍණයි. මධ්‍ය පරමාණු වුණොත් එහෙම වටේ ඉන්න අයගේ ඉලෙක්ට්‍රෝන තමන් දිහාවට ඇදලා ගන්නවා. එතකොට අස්ථායි වෙනවනේ. සාමාන්‍යයෙන් ආවර්තිතාවග්ගුවේ වැඩිම විද්‍යුත් ඍණතාවය තියෙන්නේ ෆ්ලෝරීන්ට්. එතකොට අපි මේව ඉච්චර ගන්න නෑනේ. බන්ධන හදන දේව සහභාගී කරගන්න නෑ. මොකද එයාලගේ ස්ථායි වින්‍යාසනේ තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ පැත්තට මේ වගේ පරමාණු ටිකක විද්‍යුත් ඍණතාවය වැඩිම මෙයාලගේ. මෙහෙම ගත්තොත් මෙයාලගේ ආවර්තයක් දිගේ ගත්තොත් දකුණට. හැබැයි කාණ්ඩයක් දිගේ ඉහළට. ක්ලෝරින්ට වඩා ෆ්ලෝරින්ග වැඩි, බ්‍රෝමින්ට වඩා ක්ලෝරින්ග වැඩි, එහෙම. ටින්ට වඩා ජර්මේනියම්ග වැඩි. එයාට වඩා කාබන්ග වැඩි. කාණ්ඩයක් දිගේ උඩට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. එහෙනම් විද්‍යුත් ඍණතාව අවම විය යුතුයි. මධ්‍ය පරමාණු විදිහට ගන්න කෙනාට සාමාන්‍යයෙන් බන්ධන වැඩි ගාණක් හදන්න පුළුවන් වෙන්න ඕන. එයාගේ විද්‍යුත් ඍණතාවේ සාපේක්ෂව අවම වෙන්න ඕන. ඔක්සිජනුයි නයිට්‍රජනුයි එන තැන් තියෙනවා. එතකොට අපි මධ්‍ය පරමාණු විදිහට ගන්නේ ඔක්සිජන් නෙවෙයි නයිට්‍රජන්. මොකද නයිට්‍රජන්ට වඩා ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාව වැඩි. සල්ෆයි ඔක්සිජනුයි ඉන්නකොට අපි ගන්න සල්ෆ. ඇයි? ඔක්සිජන්ගේ සල්ෆට වඩා මෙහෙම උඩ අතටනේ වැඩි වෙන්නේ. සාමාන්‍යයෙන් කාණ්ඩයක් දිගේ ඉහළට, ආවර්තයක් දිගේ දකුණට තමයි විද්‍යුත් ඍණතාව වැඩි වෙන්නේ. ෆ්ලෝරින්ගේ තමයි වැඩි. ෆ්ලෝරින්ට කවදාවත් මධ්‍ය පරමාණුව වෙන්න බැරි. ඒකයි එයාගේ 4.0 උපරිම අගේ තියෙන විද්‍යුත් ඍණතාව. ඒ වගේම සෙසු පරමාණු සුදුසු බන්ධන මගින් දැක්විය යුතුයි. එතනදී කාණ්ඩ අංකය සලකන්න. ඔන්න ඔච්චරයි ලුයිස් විහය අඳින්ද අපි පාවිච්චි කරන්න ඕන. එක හරිම සරලයි. මුලින්ම පළවෙනිම පියවර තමයි ඔයා මේ සත්‍ය ඇතුළත පහළටයි දකුණටයි හැම පැත්තෙම. උදාහරණයක් විදිහට ගත්තොත් සල්ෆට උඩින් තියෙන කවුද? ඔක්සිජන්.
වම් පැත්තෙන් පොස්පරස් දකුණෙන් ක්ලෝරීන් පහලින් සෙලීනියම් තියෙනවා කියලා. අන්න එහෙම ඒ කියන්නේ එකපාරට හිතෙන්නේ නැහැ මතකට එන්නේ නැහැ. අඩු ගන්න කොලේක ලියා ගන්න හරි පුළුවන් වෙන මට්ටමට හදා ගන්න. එහෙම නැත්නම් දැන් ඉඳලම විභාගෙට ටයිප් කරලා දෙන ආවර්තිතා වගුව බල 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 ඒකම ඔළුවට හුරු කරගන්න බැරිම නම්. හැබැයි ඒක බලනකොට වඩා ස්පීඩ් අපිට මේක පුළුවන් නම්. එතකොට ඒ ටික අපි දැනගත්තට පස්සේ විද්‍යුත් ඍණතාව දකුණට වැඩි වෙනවා, ආයෙ ඉහළට වැඩි වෙනවා. උඩරිම තියෙන ෆ්ලුවෝරින්ට ෆ්ලුවෝරින්ට වෙනකන් වැඩි වෙනවා. ඒ කියන්නේ මේ පැත්තෙන් මෙහෙම තමයි වැඩි වෙන්නේ. නේ? සීසියම්ට වඩා ස්ට්‍රොන්චියම් වැඩි, ඊට වඩා ගැලියම්ක වැඩි, ඊට වඩා සිලිකන් වැඩි, ඊට වඩා නයිට්‍රජන්ක වැඩි. එහෙමනේ ගන්න අපි. ඇයි මේ පැත්තටයි මේ පැත්තටයි. ඊගාවට අපි මධ්‍ය පරමාණුව තෝරනකොට විද්‍යුත් ඍණතාව අවම එක, ඒ කියන්නේ මේ පැත්තේ තියෙන ඒවායි යට තියෙන ඒවායි තමයි මධ්‍ය පරමාණු වෙන්නේ සාපේක්ෂව. මෙයාට වඩා මෙයා ඉන්නව නම් මෙයා තමයි මධ්‍ය පරමාණුව වෙන්නේ. මෙයයි මෙයයි ඉන්නකොට මෙයා තමයි මධ්‍ය පරමාණු වෙන්නේ. හැබැයි කාබන් ඉන්නව නම් ඒ අණුවේ කවදාවත් කාබන් ඇරෙන්න වෙන කවුරුත් මධ්‍ය පරමාණු වෙන්නේ නැහැ. එයාට තියෙන්නේ උපරිම ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න පුළුවන් තත්ත්වයක 4යි ඉන්නේ. ඒකට දුන්නත් ගත්තා දෙකම එකයිනේ. ඒකට එයා තමයි ගොඩාක් බැලන්ස්. එයා හරිම බැලන්ස් කෙනෙක්. ඒ නිසා කාබන් ඉන්නකොට වෙන කවුරුත් මධ්‍ය පරමාණු වෙන්නේ නැහැ. තේරුණාද? බන්ධන වැඩි ගාණක් හදන්න පුළුවන් විද්‍යුත් ඍණතාව අවම පරමාණුව තෝරගන්න මධ්‍ය පරමාණුව විදිහට. ඊළඟට සෙසු පරමාණු සුදුසු බන්ධන මගින් දක්වන එකයි කාණ්ඩාංකය සැලකන එකයි ඊළඟට කියලා දෙන්නම්. දැන් මේ ටික ටක් ගාලා නෝට් කරගන්න.
හරි. එහෙමයි කියලා. සෙසු පරමාණු සුදුසු බන්ධන මගින් දැක්විය යුතුයි කියලා තියෙන තැනට කලින් කාණ්ඩ අංකය සලකන්න කියලා තියෙනවානේ. දැන් අපිට මෙන්න මේ වගේ එකක් දෙනවා. CCl4. දැන් මේකේ මධ්‍ය පරමාණුව වෙන්න පරමාණු දෙන්නෙක් ඉන්නවනේ. කාබන්ද ක්ලෝරින්ද මධ්‍ය පරමාණු. කාබන් කාබන් ඉන්නව නම් වෙන කාටවත් මධ්‍ය පරමාණු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් කාබන්. ඒකනේ තියරි එක. NH3 ඉන්නවා. කවුද? නයිට්‍රජන්. නයිට්‍රජන්. එතකොට දැන් මම මෙහෙම එකපාරට මේ ඒක බන්ධන වලින් ඇන්දේ සාමාන්‍යයෙන් මධ්‍ය පරමාණුව තමයි මේ කියලා හිතන්න. මේ මධ්‍ය පරමාණුවට සෙසු පරමාණු සාමාන්‍යයෙන් සම්බන්ධ වෙන පරමාණු සම්බන්ධ වෙන බන්ධන වර්ග ටිකක් තියෙනවා. අපි ලුයිස්හු ඇඳලා 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 ප්‍රැක්ටිස් එකෙන් ගන්නත් ඒවා. එතකොට ඒවෙන් ගොඩාලා බැලුවාම ගොඩක් දුරට සාර්ථකයි. ගොඩාක්ම අන්බැලන්ස් නම් අපි චුට්ටක් බන්ධනය වෙනස් කරන්න ඕන. ඒ නිසා සාමාන්‍යයෙන් මෙන්න මේ අය කාබන් මධ්‍ය පරමාණුවට තව කාබන් පරමාණුවක් සම්බන්ධ වෙනවා නම් එයා ඒක බන්ධන වලින් ද්විත්ව බන්ධන වලින් ත්‍රිත්ව බන්ධන වලින් සම්බන්ධ කරන්න පුළුවන්. නයිට්‍රජන් ඒක බන්ධන වගේම ත්‍රිත්ව බන්ධනත් නයිට්‍රජන් සාමාන්‍යයෙන් හදන නයිට්‍රජන්. හොඳේ. ඊගාවට ඔක්සිජන් සාමාන්‍යයෙන් ද්විත්ව බන්ධන. ඊළඟට හයිඩ්‍රජන් ඒක බන්ධන හැලජන X කියලා අපි ගමු. X සමානයි ෆ්ලුවරීන් ක්ලෝරීන් බ්‍රෝමීන් අයඩින්. ඊළඟට සල්ප වගේ කෙනෙක් ද්විත්ව බන්ධන තමයි හදන්නේ. X කියලා කියන්නේ ෆ්ලුවරීන් ක්ලෝරීන් බ්‍රෝමීන් අයඩින්. හරි. එන්න එහෙම අණුව තමයි මම දැන් මේ ක්ලෝරීන් කියන්නේ X නේ. X මධ්‍ය පරමාණුව දැන් අපි හොයාගත්තනේ කාබන් කියලා. මෙතන නයිට්‍රජන් කියලා ඔයා කිව්වනේ. එතකොට සෙසු පරමාණු සුදුසු බන්ධන මගින් දක්වන්න කියලා කියනවනේ. සුදුසු බන්ධන ටික තමයි මේ. අනිත් අය අපි පොඩ්ඩක් බැලන්ස් කරලා දාන්න ඕන. හරිද? ඊගාවට එකක් දාගන්නකො. මෙන්න මේක තමයි ගොඩාම වැදගත්ම දේ. ගැලපෙන විදිහට අපි මේ බන්ධන ටික හදලා දාන එක. මේකත් ලියාගන්නකො. ආ ඊළඟට තව එකක් තියෙනවා. 1A කියලා මං දාන්නම්. 1A කියලා කියන්නේ පළවෙනි කාණ්ඩේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, සීසියම් ඒ කට්ටිය. එයාලා ඒක බන්ධන වලින් තමයි සම්බන්ධ වෙන්නේ. හරි. ඊළඟට දැන් ඔය විදිහට දාගත්තටත් පස්සේ කාණ්ඩ අංකය සලකන්න කියලා කියනවනේ. කාණ්ඩ අංකය සලකන්න කියන්නේ අදාළ කෙනා දෙවෙනි ආවර්තේ නම් අෂ්ටක නීතිය තියන්න. පළවෙනි ආවර්තේ නම් දෙකක් ඉලෙක්ට්‍රෝන එයාට තියෙන විදිහට තියන්න. අනිත් අයට ප්‍රශ්නයක් නැහැ.
එකසැරි ඉලෙක්ට්‍රෝන දාලා ඉතුරු ටික සම්පූර්ණ කරන්න කියලා තමයි කියන්නේ. දැන් අපි මෙන්න මේ ලොයිස් වේව ටික හඳින්න උත්සාහ කරමු. මෙතනදී උදාසීන අණුවක් දුන්නොත් ධනායනයක් හරි ඍණායනයක් හරි නැතුව උදාසීන අණුවක් දුන්නොත් ආරෝපණ වැටුණට කමක් නැහැ. පරමාණු මතට ආරෝපණ ධන ආරෝපණ ටික ඔක්කොම සමාන ඍණ ආරෝපණ ටිකක් අපි ප්‍රේරණය කරන්න ඕනේ අණුව ඇතුලේ. ධනට ඍණ. ධනායනයක් නම් දලාගේ ධන එකක් නම් يعني NH4+ නම් කවුරු හරි ගාව ධන එකේ ආරෝපණයක් තියලා ඊටු ටික ඍණ කරලා තියන්න. දැන් ඍණ 7ක් තිබ්බත් කමක් නැහැ. ධන 8ක් තියෙනවා නම් අන්න එහෙම. එකක් වැඩිපුර තියන්න. අපි මේ ලුයිස් වේව් ටික අඳිමු ඉස්සෙල්ලම. PCl3. දැන් මේකේ කවුද මධ්‍ය පරමාණු? ෆොස්ෆරස්. හරි ෆොස්ෆරස්. හොඳයි. ඊට පස්සේ ක්ලෝරින් මොන බන්ධන වලින්ද සම්බන්ධ කරන්නේ? X කෙනෙක් නේ. ඒකම. දැන් ෆොස්ෆරස් ක්ලෝරින් ඔහොම සම්බන්ධ කරා. ඊට පස්සේ කියනවානේ කාණ්ඩ අංකය සලකන්න කියලා. දැන් ඉස්සෙල්ලාම කාණ්ඩ අංකය මධ්‍ය පරමාණුවට කරලා ඉන්න. මධ්‍ය පරමාණුවේ ඉන්න ෆොස්ෆරස් මොන කාණ්ඩ කෙනෙක්ද? අස්සෙනි කාණ්ඩ කෙනෙක් නම් මේ සහසංවිජ බන්ධන කියන්නේ දායක මේ මොනවාද? ඉලෙක්ට්‍රෝන එකක් දීලා තියෙන. එහෙනම් මේ ෆොස්ෆරස් 1 2 3 ඉලෙක්ට්‍රෝන දීලා තියෙනවා. හැබැයි පස්වෙනි කාණ්ඩේ නිසා පහක් තියෙන්න ඕන. 1 2 3 4 5 කියලා ඉතුරු දෙක පෙන්වන්න. ඊළඟට ක්ලෝරීන් කියන්නේ කීවෙනි එකේද? 7. 7යි නම් 1 දීලා තියෙන්නේ. තව 6ක් පෙන්වන්න පුළුවන්. 6 කියන්නේ 6 කියන්නේ 3 බෙදීම දෙක නේ. 2 2 ඉතින් අපි තියන්නේ. එහෙනම් අපි එකසර යුගල් තුනක් මෙහෙම තියන්න. එකසර යුගල් තුනක් කොහොම තියන්න? මේව හැම එකකම ක්ලෝරින් කෙනෙකුට එක්කෙනෙකුට කරාම අනිත් අයටත් ඒකම නෙන්නේ. එතකොට ඔන්න PCl3 ඇන්දා. හරි. ඊළඟට NH3 වන්දිමු අපි. NH3 කවුද මධ්‍ය පරමාණු? හයිඩ්‍රජන්. එතකොට හයිඩ්‍රජන් ලව මොන බන්ධන වලින්ද සම්බන්ධ කරන්නේ? ඒකවන්. ඒ වගේ අය තුනක් ඉන්නවා. එහෙනම් අපි ඒක බන්ධන තුනකින් සම්බන්ධ කරනවා. දැන් හයිඩ්‍රජන් ගේ හරිද මේ බන්ධන ටික? නයිට්‍රජන් ගේ. හයිඩ්‍රජන් ගේ හරිද? හරි. හරි. ඇයි එයා 1s. එහෙනම් එයාට 2යි. 2 2 2 2 හරි. නයිට්‍රජන් කීවෙනි කාණ්ඩද? නයිට්‍රජන් ගේ කාණ්ඩ 5. 5යි නම් දැන් කීයක් දීලාද ඉලෙක්ට්‍රෝන බන්ධන වලට? 3. 3. 3යි නම් ඉතුරු දෙක මෙහෙම එකසර තියෙනවා. ඊළඟට CO2 බලන්න. CO2 ගේ කවුද මධ්‍ය පරමාණු? ආයි. සාමාන්‍යයෙන් ඔක්සිජන් සම්බන්ධ වෙන්නේ මොන බන්ධන වලින්ද? පිටතන. එහෙනම් ද්විත්ව බන්ධන දෙකකින් ඔක්සිජන් දෙන්න සම්බන්ධ කරා. දැන් කාබන් ගේ අෂ්ටකය හරියද? කාබන් කියන්නේ දෙවෙනි ආවර්තය කෙනෙක්. එහෙනම් 8 හරියද කාබන් ගේ? එහෙම නැහැ. මේ 2 4 6 8යි. එච්චරයි. 2 4 6 8 ඉවරනේ. නේද? අෂ්ටකය හරිය. ඉතින් ඔක්සිජන් ගේ හරියද අෂ්ටකේ? නේ. ඔක්සිජන් කීවෙනි කාණ්ඩද? 6 වෙනි කාණ්ඩ. 6 වෙනි කාණ්ඩ නම් කීයක් දීලාද කාබන් එක බන්ධන හදන්න? 2. 2යි නම් තව ඉතුරු 4. 4 කියන්නේ දෙවරක් දෙකනේ. දෙවරක් දෙක. එහෙනම් දෙවරක් දෙක. දෙවරක් දෙක. හරි. ඊළඟට POCl3. POCl3. ඕන දැන් පරමාණු තුනකින් හොයන්න කවුද මධ්‍ය පරමාණු කියලා? ෆොස්ෆරස්. හොඳයි. ඊළඟට ඔක්සිජන් ඉන්නවා. ඔක්සිජන් මෙන්න මේ ටිකව තනියෙන් අඳින්න බලන්න. POCl3 HCN SF6. ඔය තුන හදන්න බලන්න.
හරි. කවුද මධ්‍ය පරමාණු ෆොස්ෆරස් කිව්වනේ. දැන් ඔක්සිජන් සම්බන්ධ වෙන මොකකින්ද? බික්ක බන්ධනේ ක්ලෝරීන්ලා තුන් දෙනා. ඒකයි. ඒක බන්ධන තුනයි. ඊට පස්සේ ක්ලෝරින්ට ප්‍රශ්න තියෙද අෂ්ටකින්? හතයි. ඔව් මං අහන්නේ ක්ලෝරින්ට අෂ්ටකේ සම්බන්ධ ප්‍රශ්න තියෙද? මේ ක්ලෝරින්ට අෂ්ටකෙන් ප්‍රශ්නයක් තියෙනවද? අෂ්ටක නීතියෙන් ප්‍රශ්නයක් තියෙනවද? නෑ. ෆොස්ෆරස්ට තියෙද? ෆොස්ෆරස් නෑ. ඔක්සිජන්ට තියෙද? එතකොට ෆොස්ෆරස්ට තමයි දැන් මෙතන ප්‍රශ්නයක් තිබ්බත් නැතත් එයා වටේට 8යි නම් ඉන්න එක තියන්න එපැයි අපි. එතකොට ක්ලෝරීන්ගේ කාණ්ඩ අංකය කීයද? හතයි. හතයි කියන්නේ තව කීයක් තියන්න ඕනේ? දෙකක් දීලානේ. හය. හය කියන්නේ තුන් වරක් දෙක. දෙක. එහෙනම් තුන් වරක් දෙකයි. එහෙනම් තුන් දෙනාගෙම මෙහෙම. ඊට පස්සේ ඔක්සිජන් කාණ්ඩ අංක 6යි. කාණ්ඩ අංක 6යි කීයක් දීලාද? දෙකක්. එකක් දීලා නම් කීයක් තියද? තුරු. හතර. හතර කියන්නේ කී? දෙවරක් දෙක. ෆොස්ෆරස් ප්‍රශ්නයක් නැහැනේ අෂ්ටක නීතිය. එහෙනම් එයාගාව කොච්චර තිබ්බ ප්‍රශ්නයක් නැහැනේ. එකසර දාන්න ඕනේද කියලා තීරණය කරන්නේ ෆොස්ෆරස්ගේ කාණ්ඩ අංක කීයද? පහ. පහ. එහෙනම් යාවටට ඉලෙක්ට්‍රෝන පහක් එයා දීලා වගේ තියෙන්න ඕනේ. එහෙනම් 1 2 3 4 5නේ. එහෙනම් ෆොස්ෆරස්ට එකසර ඕනද? නැහැ. HCN කවුද මධ්‍ය පරමාණු? කාබන්. කාබන් ඉදදී වෙන කවුරුත් නෑනේ. ඕන්න නෑනේ. එහෙනම් C. එහෙනම් හයිඩ්‍රජන් මොන බන්ධනද? ඒකව. නයිට්‍රජන් සාමාන්‍ය ඒක බන්ධන හරි මොනවා හරිද? ත්‍රිත්ව. ත්‍රිත්ව බන්ධන. එතකොට ඒක බන්ධන දැම්මොත් මෙහෙම තියෙනවට වඩා ත්‍රිත්ව බන්ධනේ දාලා බලන්නකො. එතකොට හොඳටම බැලන්ස්. බන්ධන හදලානේ තුන් දෙනාම. එතකොට එතකොට නයිට්‍රජන් කියන්නේ පස්වෙනි කාණ්ඩේ. එයා තුනක් දීලා එහෙනම් ඉතුරු දෙක මෙහෙම තිබ්බ හැගිනේ අපිට. ඊළඟට SF6 ගේ මධ්‍ය පරමාණු මොකද්ද? එතකොට කාබන්ට ආයෙ එක සැර ඕනේ. 2 2 3 4 2 4 6 8 හරිනේ. SF6 සල් ක්ලෝරි කියන්නේ X එකක්. එහෙනම් ඒක ඒක බන්ධන බන්ධන 2 3 4 5 6යි. හැබැයි ක්ලෝරීන්ට අපි එකසර තියන්න ඕන නේද? දැන් සල්ෆර් කියන්නේ 6 වෙනි කාණ්ඩේනේ. 6 වෙනි කාණ්ඩේ හින්දා එකසර ඕනේ නෑනේ. ඇයි 1 2 3 4 5 6යි. ඊට පස්සේ ක්ලෝරීන් 7, ඒ කියන්නේ 1 තව 6ක් තිබ්බ හැකි. 6 කියන්නේ දෙවරක් 3. හැම එක්කෙනාටම කොහොම තියන්නනේ තියෙන්නේ? ඊළඟට මේවත් අඳින්න බං.
සිනොන් බන්ධන හදනවනේ. සිනොන් XEF2. ඕ එස් හදන්නව හදනවා කියලා හිතන්න දැර්මන් කිව්වේ සාමාන්‍යයෙන් උනාට විද්‍යාගාර තත්ත්වයට හදන්න පුළුවන් කියලා ඒ වගේ අවස්ථාවක් කියලා හිතලා හදන්න. එතකොට ඒකද මධ්‍ය පරමාණු? දන්නේ නැහැ ඉතින් ඒක හිතලා බලලා කරන්න. ෆ්ලෝරින් ඉන්නකොට එයාට වෙන්න පුළුවන් ද කියලා හිතලා කරන්න. හරි. කියන බාන SCL4 මධ්‍ය පරමාණු සල් ක්ලෝරින් ඒක බන්ධය. ඊළඟට සල්ෆර් සලකලා කියන්න කාණ්ඩ අංකයයි එකසර තියෙනවා නම් ගානයි. දැන් හේතු පැහැදිලි කරන්න. කාණ්ඩ අංක 6 ඒවල එකසරේ කාණ්ඩ අංක 6 හතරක් හදලා දෙකත් එකසර යුගල් දෙකක් තියෙන එකසර යුගලක් තියෙනවා. ඉවල යුගලක් තියෙනවා. ක්ලෝරීන්ගේ කාණ්ඩ අංක 7 එකසර යුගල් තව තුනක් හරි XEF2 වල මධ්‍ය පරමාණු මොකද්ද? සිනෝ එක්සි ඊට පස්සේ එෆ් ඒක වන්දන. හරි 8 වෙන ගානේ එක්සි එතකොට ඒක සරේ යුගල් තව තුනක් නම්බර් ඊට පස්සේ ක්ලෝරින්ට ඒක සරේ යුගල් තුනක් තියෙනවා. මේ ටික ඔක්කොම අඳින්න ඕන ටක් ගාලා අඳින්න. BeCl2 BCl3 AlCl3 CO CO2 CH2O CHCl3 SiCl4 NO N2O NO2 H2O. NH3 NCl3 PH3 අදින බා දුන්නේ. මම දෙන්නම් මේක ඉවර කරලා බ්‍රේක් එකක් නේ. මොකද පුතා උනේ මම මේ ටික ඩිස්කස් කරාම දෙන්නම් විනාඩි 10ක්. ඒ නිසා මේක ඉවර කරන්න. මොනා හරි හදිස්සි වොෂ්රූම් එහෙම යන්න ඕන නම් කියන්න. එහෙම එකක් නෙමෙයි.
හරි. හරි. Very good. කොහමද කරේ? මම ලේස් ටික අඳින්නම්. PeCl2 නේ. ක්ලෝරින් ටික සර තුන දැම්මද? යුගල් තුන. බෙරිලියම් එහෙම තියලා. බෙරිලියම්ට මේවා කරන්න ගියේ නෑනේ දරව මේවා මෙහෙම මෙහෙම. කරාද ඒවා? කරාද? හරියට ඇහු බෙරිලියම්ට එකසර එහෙම දාන්න ගියාද? ඒක හයිලයිට් කරන්න, ඒක ඉලෙක්ට්‍රෝන ඌනනේ. ඒ නිසා ඔය විදිහට ප්‍රශ්නයක් නැහැ. ඉලෙක්ට්‍රෝන ඌනනේ බෙරිලියම්. ක්ලෝරීන්ට දෙවරක් තුන දැම්මනේ. ඊළඟට BCl3 බෝරොන්ට කරන්න ගියේ නැහැ නේද මුකුත්? ක්ලෝරීන්ට තුන ගානේ දැම්ම මිසක. ඊළඟට AlCl3ටත් එහෙමයි. ක්ලෝරීන්ට දැම්ම මිසක ඇලුමින්ට මුකුත් කරේ නැහැ. කාබන් මොනොක්සයිඩ් වලට මොකද කරේ? CO. කාබන් ඔක්සිජන් මොකද හදාන්නේ සාමාන්‍යයෙන්? ඒක හොයන්න බෑ. කවුද C මධ්‍ය පරමාණු කියලා නේද? මධ්‍ය පරමාණු කවුද කියලා හොයන්න බෑ. CO විතරයි. CO2 නෙමෙයි CO. එතකොට කාබන් ඔක්සිජන් මුලින්ම ඒක බන්ධනයක් දාලා බලන්න. එතකොට ඒක ගැලපෙන්නේ නැහැනේ. දෙන්නටම හරියන්නේ නැහැනේ ඒක. එතන එක එක ඉලෙක්ට්‍රෝනයක් තනි වෙනවනේ. නේද? 1 2 3 4. හොමුනේ තියන්න වෙන්නේ. ඒ නිසා ditth බන්ධනේ දාලා බලන්න. එතන මෙතන එනවා එක සැරයක්. මෙතන එනවා මෙහෙම. හොමුනේ එන්නේ. හැබැයි කාබන්ට 2 4 6යිනේ. එන්නේ. මේ කාබන් ඉලෙක්ට්‍රෝන උන සංයෝග හදන්නේ මෙතන 8 සම්පූර්ණ වුණාට. හරිද? මෙතන 8 සම්පූර්ණ වුණාට කාබන් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන ඕන ඒවා හදන්නේ නැති හින්දා අපිට පුළුවන් එක දායක සහසංවිජ බන්ධනයක් කරන්න. එතකොට මෙන්න මේ එකසර යුගල්, يعني එකසර ඉලෙක්ට්‍රෝන දෙකම දායක කරලා දායක බන්ධනයක් හදනවා. එතකොට දුන්න කෙනා ධන වෙනවා, ගත්ත කෙනා ඍණ වෙනවා. මේක අපිට තව විදිහකට චෙක් කරන්න පුළුවන්. තව විදිහකට චෙක් කරන්න පුළුවන්. කාබන්ගේ කාණ්ඩ අංකය 4යි. හතරක් වුණාට කාබන් වටේට අෂ්ටක නීතිය දැන් දෙන්නගෙම 2 4 6 8යි. 2 4 6 8යි. දෙන්නගෙම අෂ්ටක නීතිය සම්පූර්ණයි. ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කාබන්ගේ කාණ්ඩ අංකය 4යි. 1 2 3 4 5ක් ඉන්න එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි. 4ට 5ක් ඉන්නවා. එකක් වැඩි. වැඩි වුණාම ඍණනේ. එතකොට 1යි වැඩි නම් ඍණ 1යි කාබන්ට. එහෙමත් අපිට චෙක් කර හැකියි. ඔක්සිජන් 6ක් තියෙන්න ඕන එකට 2 3 4 5යි තියෙන්නේ. එහෙනම් 6න් 5යි තියෙන්නේ. එහෙනම් එකක් අඩුයි කියන්නේ දීලානේ. එහෙනම් එයාට ධන එකක් එනවයි. 6යි 5යි අතර 1යින වෙනස. අතර කාබන් මොනොක්සයිඩ් ගන්නේ මෙහෙම. දායක සහසංවිජ බන්ධනවල දෙන කෙනාට ධන, ගත්ත කෙනා ඍණ කරනවා. හැබැයි බන්ධනේ හදලා ඉවරනාට පස්සේ හොයන්න බෑ. දෙන්නම හවුල තියන් ඉන්න නිසා
කවුද දුන්නේ කවුද ගත්ත කියලා හොයන්න බෑ. කාබන් මොනොක්සයිඩ් එක නම් වරදින්නත් ඇති සමහරට. කරා දෙක හරියට රතු පෑනෙන් හදාගන්න. වැරදි ඔක්කොම රතු පෑනෙන් හදාගන්න. කාබන් ඩයොක්සයිඩ් අපි කලනුත් තැන්දානේ මේ විදිහට කාබන්ට එකසර තිබ්බද ඔක්සිජන්ට දෙවරක් දෙකනේ. ඊළඟට CH2O ගේ මධ්‍ය පරමාණු එක කියන්න බලන්න, විස්තර කරන්න බලන්න මොකද මොනවද මොනවද කරේ කියලා. CH2O කාබන් මධ්‍යම ඕදිත් බන්ධන H දෙක ඒක ගන්න. කාබන්ගේ හරිද වැඩ කොම්. හයිඩ්‍රජන්ගේ හරි. ඔක්සිජන්ගේ මොකද කරන්න ඕන? හරි ඔක්සිජන්ගේ හරිද? කසරේගල් දෙක හරි. CHCl3 කියන්නේ විදිහට කාබන් මධ්‍ය පරමාණු හයිඩ්‍රජනේ ක්ලෝරිනේ ඒක බලන්න. දැන් කාබන් වැලිටි කිවරද? හරි කාබන් හයිඩ්‍රජන් හයිඩ්‍රජන් ක්ලෝරින් එක සැරේ ගාන හයි දෙතුනක් දෙකටම එක සැරේ යුගල් තුන ගානේ තියෙනවා. හොඳයි. ඊට පස්සේ සිලිකන් ක්ලෝරයිඩ් SiCl4. සිලිකන් මධ්‍ය පරමාණු ක්ලෝරින් ඒක බන්ධන ක්ලෝරින්ට එක සැරේ ගාන තුනයි සිලිකන් දිහයි සිලිකන්ට සිලිකන් ගේ හරි අස්සේ හරි එක හරි කාබන් වගේ කෙනෙක්. ඊට පස්සේ නයිට්‍රජන් මොනොක්සයිඩ් එන් ත්‍රිත්ව බන්ධනෝ දැන් ත්‍රිත්ව බන්ධනෝද ද්විත්ව බන්ධනද? ද්විත්ව ද්විත්ව. ඊට පස්සේ එන් එක සරේවල් දෙකයි එන් මයිනස් එක සරිගල් එකයි මයිනස් කෝටේ එක සරිගල් දෙක වැරද. එතකොට මේකේ සමස්ත ආරෝපණය ඍණ එකක් වෙලා නේ. උනාට අපේ NO අණු උදාසීනයි නෙමෙයි. NO කියන්නේ උදාසීනේ. මෙහෙම කන්නේ මෙන්න දුන්නේ. එතකොට මෙහෙම තිබ්බ හැක්ද? ඒ මොනවා කරත් මෙතන ඍණ එකක් එන්න විදිහක් නැහැ නෙමෙයි. 1 2 3 4 5ක් තියෙන්න ඕන එකට 4යි නම් තියෙන. එහෙනම් ධනවත් වෙන්න එපා. ඍණ වෙන්න විදිහක්ම නැහැ. ඒකට අපි කරන්නේ කරන්නම දෙයක් නැති වෙලාවට දැන් ඔක්සිජන් ගෙත් හරිනේ 1 2 3 4 5 6 2 4 6 8. එතකොට නයිට්‍රජන් ගේ 1 2 3 4 5 කෝණ 2 4 6 කරන්නම දෙයක් නැති වෙලාවේ මේක මෙහෙම තනියෙන් තියෙන එක තමයි කරන්නේ. ආරෝපණ දැම්මොත් එහෙම අවුල් යනවා ඒ වැඩේ. ඒ නිසා මේක තමයි එන්න ඕන. NO ගේ මේක ඒවා නිකන් ඇඳලා පුරුද්දෙන් තමයි ඉතින් කරන්න වෙන්නේ. NO එකත් රතු පෑනෙන් හදාගෙන අමතක වෙනවා නම් හයිලයිට් කරලා තියාගන්න. NO තනියම එක සැර තනියම ඉලෙක්ට්‍රෝනේ තියෙනවා. ඊට පස්සේ N2O මොකද කරේ? මධ්‍ය පරමාණු N ගත්තේ. ඒකේ ඔක්සිජන් එක ද්විත්ව බන්ධන අනිත් නයිට්‍රජන් එක ත්‍රිත්ව බන්ධන. N2O එහෙම තිබ්බ
එක්කොත් හරිද නයිට්‍රජන් ගෑස්ටික නීතිය දෙකයි හතරයි හයටයි දහයක් එන්නේ. ඔක්සිජන් එක සරයක දෙකයි නයිට් නයිට්‍රජන් එකයි දෙකයි තුනයි හතරයි පහක් එනවා. මොකද වැරදි නේද? මං කියන මධ්‍ය පරමාණු කතාව වැරදිනේ. එතකොට ඒකට මේකෙන් අරගෙන මෙතෙන්ට දෙනවට වඩා එහෙම දුන්නොත් 1 2 3 4 5 6ක් වෙනවා. ගැලපෙන්නේ නැහැ නේම. 6ක් වෙලා ඍණ කරන්න එපේ. ඊට වඩා මේක මෙහෙම තියලා මේ බන්ධනේ කඩලා ඒ දෙකම මෙතෙන්ට දුන්නාම ලේසි. එතකොට නයිට්‍රජන්ට ධන එකක් එනවා. ඔක්සිජන්ට ඍණ එකක් එනවා. හැබැයි ධන එකයි ඍණ එකයි උනාට උදාසීනයිනේ. ධනත් එකයි ඍණත් එකයිනේ. එතන වැරදිච්ච ඒවා පස් පාරක් විතර ආයෙ ඇඳලා 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 පුරුදු වෙනකොට ඒක හරියන්නේ. ඔහොම තමයි එකෙන්නේ. NO2 නයිට්‍රජන් ඔක්සිජන් දෙක දෙක බඳ නයිට්‍රජන් ගේ එක ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් ගේ එක සරයවල දෙක ඉවර නැත. ඇයි 2 4 6 8 9ක් වෙනවා. එතකොට එක බන්ධනයක් කඩලා අනිත් පැත්තට දාන්න එච්චරයි කරන්න ඕන. ගැලපෙන කෙනෙකුට දෙන්න. මේ බන්ධනය කඩලා දායක බන්ධනයක් කරන්න. මේ ඉලෙක්ට්‍රෝන දෙකම මෙයාට දෙන්න. එතකොට මෙතන ඍණ කරලා මෙතන ධන කරන්න. ඇයි? නයිට්‍රජන් ඔක්සිජන් 6යි කියන්නේ 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් ඉන්නකොට මේක හරි. පහක් ඕනේ නයිට්‍රජන්ට 1යි 2යි 3යි 4යි ඉන්නේ. ධන ඍණ ධනත් එකයි ඍණත් එකයි හින්දා උදාසීනයි. ඊළඟට H2O මොකද කරේ? හරි ඔක්සිජන් මධ්‍ය පරමාණු හයිඩ්‍රජන් ඒක බන්ධන වලින් ඔක්සිජන් වටේට එකසර දෙක එකසර යුගල් දෙකයි. ඊට පස්සේ NH3 නයිට්‍රජන් එන් මධ්‍ය පරමාණු H ඒක වන්දන වලින් තුන නයිට්‍රජන් ගේ එක සැරේ වල දෙක එක සැරේ එක එක වල PH3 මෙහෙම නේද? PH3 හරිනේ. ඊළඟට දැන් වෙලාව 11:53 55 කියන්නකෝ. 12යි 10 වෙද්දි එන්න ඇවිල්ලා තව තියෙනවා ලුවිස් වියු හඳින්න. ඒ ටික ඔය අඳින්න පටන් ගන්නවා. විනාඩි 10ක බ්‍රේක් එකක් ගත්තら කමක් නැහැ. ඒ ඇවිල්ලා මේ ටික ඇඳලා තියන්න. කියන බා ඔසියල් ඔසියල් පීමක් දෙන්න
අපේ මධ්‍ය පරමාණුව සීල් තුනක් සියල් බන්ධනය තුනයි. හරි, කෝ එක බන්ධනය ඕ ඒක බන්ධන, P plus ඔ ඒක බන්ධනය ඕ ඒක බන්ධන. ෂුවද? නැත අෂ්ටකය වැඩි වෙන ෆොස්පරස් ටස්ටක අදාළ නෑනේ, නයිට්‍රජන් තුනේ අදාළ වෙනවා. එහෙනම් ඔව්, රතු පැනෙන් හදා ගන්න වැරදිච්ච. ෆොස්පරස්ට ඔක්සිජන් ද්විත්ව බන්ධන. ඒතර සාමාන්‍ය විදිහට මෙහෙම. මෙන්න මේ හතර දෙනා මොනවද? කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්. හිටියොත් බලන්නකො, ඔය අෂ්ටක නීතිය එච්චරයි, අනිත් අයට අදාළ නෑ. ඊළඟට POCl. ඒ මන්ද පරමාණු කෝදිත්ත බන්ධන එල් එක බන්ධන ඕගේ යුගල් දෙකයි සීල්ගේ යුගල් තුනයි පීගේ යුගල් දෙක ත්‍රීජය එක කියලා ළඟට SEF4, SOCl2. එස් මන්ද පරමාණු S මධ්‍ය පරමාණු Cl දෙක ඒක බන්ධන O ද්විත්ව බන්ධන O ගේ යුගල් දෙකයි Cl ගේ යුගල් තුනයි S ගේ යුගල් EF4. SC මධ්‍ය පරමාණු F ඒක බන්ධන F ගේ වල් තුනයි SC ගේ එක එක XEF4. XC මධ්‍ය පරමාණු F ඒක බන්ධන F F ගේ යුගල් දෙකයි F ගේ යුගල් තුනයි XC ගේ යුගල් දෙකයි ICL3.